साधु करुणा वांते गुणबरे सात पुरुष तीन वर्णी अद दिना पुण्यवंत हेतु पिंबर आनापान सति भावना धर्मयां वडन्नट सूदानं वेन्नी ඒ සඳහා පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කරන්නට ඕන මේ පින්බර වැඩසටහන සිදු කරන්නට ආරාධනා කළ මෙවර කඨින පූජා මහා පින්කම් සිදු කරන ලබන කැනඩාවේ පදිංචි වාමිවිර සිංහ මැතිනිය ප්‍රමුඛටග සදහැබර කරුණාවන්ත ගුණබර පින්වර්ණි මේ පින්බර දහසක් බුදුවරුන් දූතුරු සම්මා සම්බුද්ධත්වයට පත්වන මේ අරුණෝදයේ නැගෙනහිර අහසේ ලාහිරු මතුවුණු මේ පින්බර අලුත් දිනයේ අලුත් මොහොතේ පුණ්‍යවන්ත ඔය ඇත්තු පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කරමින් පින්බර ආනාපාන සති භාවනා ධර්මයන් වඩන්නට කටයුතු කරමු. කවුරුත් අප සමගම එකට ගාථා කියමු. සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දු විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතු ලෝකවිදු අනුත්තරු පුරිස ධම්මසාරති සත් තදීව මනුසානං බුද්දු භගවාති බුද්දං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වකාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාදි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්කිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං දුක්ඛසාති සංගං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බතානි සුපතිත්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝවේ සම්බාරි විචයන්නක පත්තු සබ්බඤ්ඤුතං සත්තා වන්දිතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ පඨමං බෝධිපල්ලංකං ဒුතියං ච අනිම්මිසං තතියං චංක මනංසෙට්ඨං චතුත්ථං රතනාගරං
මුචලින්දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේතම් මුනිසේවිතං මහියංගනන්නාගදීපං කල්්‍යානන් පදලාංචනන් දිවාගුහන් දීගවාපීචේතියංච මුතියංගනං තිස්ස මහාවිහාරංච බෝධින් මරිච වට්ටියං සොන්න මාලී මහාචේතියන් තුපාරාම බයාගිරිින් ජීතවනන් සේලචේතියන් තතාකාචරගාමකං ඊතිසුලසටානානී අහංවන්දාමිසබ්බෙදා සාදුසාදුසාදු අධිවාසේතුනොබන්ති සබ්බන් සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කායේන වාචාචිත්තේන පමාදීන මයාකතං අච්චයං කමමි බන්ති බූරිපඤ්ඤ තථාගත කායේන වාචාචිත්තේන පමාදීන මයාකතං අච්චයං කමමි ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචාචිත්තේන පමාදීන මයාකතං අච්චයං කමමි සංග සුපටිපන්න අනුත්තර සාදු 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 සත්පුරුෂ පින්වත්නි කවුරුත් අප සමගම දේවතාරාධනාවක් කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්ත ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්ත කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඔයත් හැම දිනාම අද පින්බර ආනාපාන සති භාවනා ධර්මයන් වඩන්නටයි මේ සූදානම් වෙන්නේ. අතීතයේ බොහෝ මඟපල්ලාභී බිහි වුණේ මේ වගේ පින්බර වස්සාන කාලවල. මේ වගේ පින්බර අරුණෝදයේ මුළු පරිසරයේම අවදිවන මේ පින්බර අරුණෝදයේ පුණ්‍යවන්ත ඔයත් හැම දිනාම දැන් පළමුව සීල දෝවැසි සත්වීන්ට සුළු මොහොතක් මෙසිත් පතුරුවමින් සතරාරස්සක භාවනාවල මෛත්‍රිය වඩල ඉන් පසුව ආනාපාන සති භාවනාවලට යොමු වෙන්නට ඕනේ. ආනාපාන සති භාවනාවේ අපි මේ මුල් සතිය පුරුදු වෙන්නේ ආනාපාන සති භාවනාවට බැස ගැනීම වන පරියන්කයෙන් වාඩි වෙලා කොන්ද කෙලින් කරගෙන අපි ගන්නා පිටකරන හුස්ම රැල්ලට අවධානය යොමු කරමින් ආනාපාන සති භාවනාවට බැස ගැනීම වන නාසයේ අග සිත පිහිටුවාගෙන බොහෝ වේලාවක් ගන්න පිටකරන කෙටි වේලාවක් ගන්න පිටකරන ආස්වාස ප්‍රස්වාසය දැනගනිමින් පුරුදු වීමත් ඒ ආස්වාස ප්‍රස්වාස වාතය
දැනගනිමින් පුරුදු කරමින් හිත පුහුණු කරමින් හිත ඔය පින්වතුන් හුස්මත් එක්කම හිත පිහිටුවාගෙන සමාධිගත කරගෙන හිත එකඟ කරගෙන බොහෝ වේලාවක් ගන්න පිට කරන දිග හුස්මත් කෙටි වේලාවක් ගන්න පිට කරන කෙටි හුස්මත් දැනගනිමින් පුරුදු පුහුණු කරමින් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හෝ සිතින් වෙනත් කිසිම අරමුණක් නොගෙන ඒ හුස්මේම මුල මැද අග නාසය අගම සිටිමින් දැනගනිමින් පුරුදු කරමින් පුහුණු කරමින් ඔබේ චිත්ත සන්තතිය ඔබට වද දෙන මේ භයානක සංසාරේ ඔබව ගැට ගහලා තියෙන කාම ඡන්ද ව්‍යාපාද තින මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයෝ යටපත් කරමින් දුරු කරමින් ඔබ තුල ආනාපාන සති හුස්මට හිත නන්වන විතරකයත් ඒ හිත හසුරුවන ਵਿਚාරයත් කෙලෙසුන් සංසිඳීමේදී ඇතිවන ප්‍රීතියත් ඒ සුඛයත් සමග ඇති ඒ බලවත් චිත්ත ඒකාග්‍රතාවයේ කියන සමාධියත් ඇති කරගෙන පැහැපත් තත්ත්වයට හිත පත්වන උද්ඝාන නිමිති ඒ බොහෝම බලවත් වන ප්‍රතිභාග නිමිති විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවයන් බොහෝම බලවත් පවතින උපචාර සමාධියත් ඔබ තුද ඇති කරගෙන ඉන් පස්සේ ප්‍රථම ධ්‍යාන ද්විතීයි ධ්‍යාන තෘතීයි ධ්‍යාන චතුත්ථ ධ්‍යාන ආදියත් අභිඥා ආදියත් උපදවා ගන්න පුළුවන් තරම් ඔබ බලවත් දියුණු වෙන්නට ඕනේ. කෙටි වේලාවක් හිත සංසුන් කරගැනීමේ ඉඳලා උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති හෝ උපචාර සමාධි වලින් හරි ධ්‍යාන ලබන්නේ නැතිව හෝ ධ්‍යාන ලබාගෙන හෝ ඔය ඇත්තු ආත්මේ මම සත්‍යයා පුද්ගලයා කියලා හිතන් ඉන්න මිත්‍යා දෘෂ්ටිය වෙනුවට ඇත්තටම කම්මචිත්තරිතු ආහාර සහ තවත් බොහෝ හේතුන්ගෙන් ඇති වෙලා නැතිව යද්දිම නැවතත් ඇති වෙන නැතිව යන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වූ ඔය නාම රූප ඔය ස්කන්ධ ඔය ධාතු ඔය ආයතන ආදී සසර පැවැත්ම වන විදිහත් සත්‍යේ පුද්ගලයේ නොවන ස්කන්ධ ධාතු ආයතන ආදී දිට්ඨි විසුද්ධිය ඔස්සේ දුස්තිය නිවැරදි කරගෙන අවබෝධ කරගනිමි. ඒ සසර පැවැත්ම සිද්ධ වන අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මාන කියන අංග ඔස්සේ කොහොමද ඒක වෙන්නේ? කොහොමද සංසාරය ඔබ ගසාගෙන යන්නේ කියලා සැකහැර අවබෝධ කරගෙන තවදුරටත් වැරදි මත දෘෂ්ටි සියල්ල නැති කරගෙන සත්‍ය දකිමින් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන මග්ගා මග්ග ඥාන දර්ශන පටිපදා ඥාන දර්ශන විසුද්ධි පහු කරගෙන මේ වටිනා මනුස්ස ජීවිතයේදීම පින්වන්ත සෝවහං උත්තමේ උත්තමාවියක් සකදාගාමී උත්තමේ උත්තමාවියක් අනාගාමී උත්තමේ උත්තමාවියක් රහතන් වහන්සේ නමක් පින්බර රහත් තෙරණින් වහන්සේ නමක් ඒ අෂ්ටාරි පුද්ගල උතුමන්ට ඇතුල් වන පින්බර ආර්ය මහෝත්තමයෙක් වෙන්නට අධිෂ්ඨාන සීලීව අවශ්‍ය කටයුතු කර ගන්නට ඕනේ. මේ පින්බර මනුස්ස ජීවිතයේ ඔබ මඟපාල් ලබන මෙතෙක් සංසාර ගමනේ දුක් කතාන්දරේ ඔබ නිමා කරවන ආර්ය උත්තමයේ ශ්‍රේෂ්ඨ උත්තමාවියක් බවට පත්වන පින්බර මඟපාල්ලාභී අෂ්ටාර්ය පුද්ගල උතුමන්ට ඇතුළත් වන පින්බරම මහෝත්තමයේ වෙනවා කියන අදිෂ්ඨානයේ ඇතිව මඟපා ලැබීමේ ඒකායන අරමුණේ යුක්තව සත්පුරුෂ පුණ්‍යවන්ත ඔය ඇතු හැම දෙනාම දැන් දැස් සකස් කරගන්න කොන්ද කෙලින් කරගන්න වම් අත උඩින් දකුණු අත තබා ගන්න තුනුරුවන්ට ජීවිතේ පූජා කරමු.
ඉන්පසුව සියලු සත්වයින්ට මෛත්‍රිය පතුරවල ආනාපාන සති භාවනාවට බැස ගනිමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අතීත සසදී පට මේ මොහොත දක්වා ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පසීබුදු පියාණන් වහන්සේලාට නවලූකුතරසී සත්ධර්මයට ආරිමහා සංගරත්නයට සියලුම ආචාද උපාධ්‍යායන් වහන්සීලාට මාගේ සිතින් මාගේ කයින් මාගේ වචනයින් මේ තුන්දුරින්දියම් වරදක් සිදුවී ඇත්නම් මට කමාව ලැබේවා දිවනුවද මට කමාව ලැබේවා දිවනුවද මට කමාව ලැබේවා මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය සංඝරත්නයට පූජා කරමි පූජා වේවා මා සමාධන්ව රකින මාගේ සීලය මුල මැද අග නොබිදී පවතින අඛණ්ඩ සීලයකි සාදු සාදු සාදු
නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා නිවන් දකිම්වා. මාමින්ම මාගේ දෙමව්පියෝද ගුරුවරයින්ද හිතවතුන්ද මැදහතුන්ද සතුරන් ඇත්නම් ඒ සතුරන්ද නිදුක්විත්වා නීරෝගීවිත්වා සුවපත්විත්වා නිවන් දකිත්වා. මේ ස්ථානයේ මේ ගමෙහිද මේ නගරයෙහිද මේ මුළු ලංකාවෙහිද මේ මුළු ලෝකයෙහිද මේ මුළු විශ්වයෙහිද වාසය කරන්නා වූ සියලුම සත්වයෝද නිදුක් විත්වා නිරෝගී විත්වා සුවපත් විත්වා නිවන් දකිත්වා. සාදු සාදු සාදු. පිතුනි තැන්ුවේ සත්පුරුස සැදැහැති පුණ්‍යවන්තයෝ ආනාපාන සති භාවනාවට බැසගන්න නාසය අග සිත පිහිටුවාගෙන කියල දුන්නු විදිහත භාවනා කරමි. බොහෝම බලවත් ප්‍රබල සමාධිමත් චිත්ත සන්තතියක් ඇතිකර ගන්න.
සාදු 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 සත්නාදේ පතන්නේ සාදු 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 පවනාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නි, පුණ්‍යවන්ත ඔය ඇත්ත මේ විදිහට උතුම් භාවනා ධර්මය වඩන්නට ඕන. ඔබට පුළුවන්කම ලැබෙනවා උද්ඝහ ප්‍රතිපාද නිමිති උපදවා ගන්න. ඒ වගේම ඔය ඇත්තන්ට විදර්ශනාවට නැඹුරු වීම අපි මේ සතිය පහුණාම් කියලා දෙනවා. මේ විදිහට දිගටම භාවනා වඩමින් නීවරණ ධර්ම යටපත් කරගෙන බලවත් සමාධියක් ඇති කරගෙන ඔබ 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 ඔබව දියුණු කරගන්නට කටයුතු කරගන්නට ඕනේ. එහෙමනම් ඔය ඇත්තන්ට යම් දහම් ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාව ලබා දෙනවා. අපේ වාඩි මැතිදීන අවස්ථාව ලබා දෙන්නේ. එමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් භාවනාව කරනකොට හිටපු ගමන් ස්වාමීන් වහන්ස එළියෙනවා අඳුරු වෙනවා. ඒ මොකද මං කරන විදිය මොකක් හරි වැරද්දක්ද? ඒක සාමාන්‍ය ස්වභාවය, කිසිදු වරදක් නැහැ. ඒ ඇතිවන ආලෝක තත්ත්වය බලන්න එපා. භාවනා මේ ආස්වාස ප්‍රස්වාසයක් එක්කම ඉන්න. එතකොට යම්කිසි පැහැපත් දීප්තිමත් තත්ත්වයක් වැටහේවි දැනේවි. ඒත් ඒක බලන්න යන්න එපා. ඒ ඇතිව නැතුව යාවි ඒව කිසි දෙයක් බලන්න යන්න එපා. හරියට දැන් ඔය ඇත්තෝ අපි දිහා බලන් ඉන්නකොට ආලෝකයේ තියෙන හින්දා තමයි ඔබට අපිව පේන්නේ. නමුත් ඔබ ආලෝකයේ දිහා බලන් කියොත් අපිව නොපෙනී යනවා. ඒ නිසා ඒ ආලෝකමය තත්ත්වයේ ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. නැවතත් ඒ අඳුරු තත්ත්වයක් ඇති වෙනකොට ඒකත් සාමාන්‍ය තත්ත්වයක්. ඒ අඳුරු තත්ත්වේ නැතිව නැතුව ගිහිල්ලා අන්තිමට බොහෝම පැහැපත් තත්ත්වයක් චිත්තසන්තතිය දැනේවි. ඒත් ඒ ආලෝකයේ හෝ පැහැපත් තත්ත්වේ නෙමෙයි බලන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාසයක් එක්කම ඉන්න. ඒ නිසා තමයි මේ දියුණුව ලැබෙන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ. සව කාට හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න. එතකොට ඔගලන්ට ඒ මාර්ගයේ වඩෙනවද හරියට කියලා ඔගලන්ටම දැනගන්න පුළුවන්. වැරදි තියාගෙන අරගෙන යන්න එපා. ස්වාමීන් වහන්සේකට ඔක්කොම පිළිතුරු සපයයි. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් පින්වත්නි අහන්න. ස්වාමීන් වහන්ස මම කරගෙන යනකොට අතරමඟදී මේ ගොඩක් සැහැල්ලු වෙලා ඉහළටම ඇදෙනවා දැනෙනවා. සිත ඇදෙනවා කියලා තමයි දැනෙන්නේ. ඉහළට ඇදෙනවා. එතකොට මම ඉතලම අපහු ආසල්පේට හිත යොමු කරගන්න බලනවා. ඉතත් ආයාසයෙන් ඉඳ කරන්න ඕන ගොඩාක් සැහැල්ලු වෙයි උඩට ඇදෙනවා. ඒකට මෙහෙම කරන්න. අපි අර ආනාපාන සතියට බැස ගන්නකොට නාසය අග එතනම තමයි හිත මේ රැඳෙන්න ඕන. ටික වෙලාවක් කරනකොට අපිට නොදැනුවත්වම හුස්ම ඇද්දට ගන්නකොට හුස්මත් එක්ක අර නාසය අග පිහිටුවා ගත්ත හිත ඊත් එක්කම ඇතුළට යනා වගේ හුස්මත් එක්ක ඉහළට අරමුණ වෙනස් වෙන්න පුළුවන්. අරමුණ පිහිටව ගත්ත ස්ථානයේ වෙනස් වෙන දෙන්න එපා. ඒක න අරමුණ වෙන්නේ හුස්මනේ. අරමුණ දැනගන්න හිත පිහිටුවා ගත්ත ස්ථානයේ වැසගත් ස්ථානයේ නාසයේ අගනේ. ඒ නිසා නාසයේ අගම හිත පිහිටුවා ගන්න, රඳව ගන්න, හුස්මත් එක්ක උඩට ඉන්න ආදියට පුරුදු වෙන්න, එහෙම පුහුණු වෙන්න තියන්න එපා. පුහුණු වෙන්න, හොඳට පුරුදු කරගන්න. නාසයේ අගම හිත රඳව ගන්න පුළුවන් විදියට හොඳට දියුණු වෙන්න පුළුවන්කම ලැබේවි. මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි මෛත්‍රිය වඩලා එන නිසා විනාඩි 5ක් ප්‍රමාද කර ආරම්භ කරන්න පුළුවන්ද කියලා. පින්විතුනි, අපි බුද්ධානුස්මෘතිය, මෛත්‍රිය, අසුභ මරණ කියන හතර විටින් විට වඩන්න ඕන. එතකොට බුද්ධානුස්මෘතිය නිසා සද්ධාව අපි තුල ගොඩාක් ඇති වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. මෛත්‍රිය නිසා ද්වේෂයේ තරහව කේන්ති යෑම යටපත් වෙනවා. ඒත් අත්‍යවශ්‍යයි. ඒ වගේම අසුභය නිසා රාගය යටපත් වෙනවා. ඒකත් අත්‍යවශ්‍යයි.
මරණයේ මෙනෙහි කරන හිඳ නුවණ හොදට වැඩෙනවා. ඒකත් අත්‍යවශ්‍යයි. විටින් විට ඒ ටික වඩන්න ඕන. දැන් ඊයේ බුද්ධානුස්මතිය, අද මෛත්‍රිය වැඩුවා වගේම හෙට අසුබයත් අනිද්දා මරණයත් අහපව නැවතී විදිහට එමාරි මාරුවට අපි වඩලා චිත්ත සංතතිය හොඳට කුසලයෙන් ශක්තිමත් කරගනිමු. මේ විදිහට කටයුතු කරන්න. මොකද ඔය ඇත්ත මුලින් පටන් ගන්න අය විදිහට සලකන්නේ අපි පුහුණුව ලබා දෙන්නේ. ඒ නිසා කාලේ ගොඩාක් ගන්නෙ නැහැ. එක් භාවනාවකට ආනාපාන සතියට උනත් ඔය වෙන් කරගෙන ඉන කාල සීමාව ප්‍රමාණවත් අපි ඉදිරියේදී මේ සතිය දෙක පහු වෙනකොට මුලින් සතර ආරක්ෂක භාවනා කරන්නේ නැතිව කෙලින්ම ආනාපාන සතියම සතිපත් කරමින් ඉස්සරහට යනවා. කාලේ වැඩි කරනවා ටික ටික. පටන් ගැම්මේදී තමයි කාලේ භාවනාවට කාලේ ටිකක් අඩුවෙන් තියෙන කවුරු කියලා දෙමින් කටයුතු කරන්නේ. ඉදිරියේදී කාලේ ටික ටික වැඩි වෙවි. භාවනා කරන කාලේ ගොඩක් වැඩි කරන. එතකොට ඔබේ හන්දි, කකුල්, අතපය ඔක්කොම පුරු වෙලා තියේවි. ඔය විදිහට වාඩි වෙලා බොහෝ වේලාවක් භාවනා කරන්න පුළුවන් විදිහට. එතකොට ඔබේ දියුණුවත් බොහොම වේගයෙන් ඉදිරියට එවි. මගපල ලැබෙන අදිස්ථානය කටයුතු කරගන්න. Have a good day. Aminasa, තව ඉර ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ප්‍රමාණවත් වගේ නේද? ගැටු නැහැ වගේ නේද? එහෙමයි ස්වාමීන් වහන්ස අපි එනම් ඉවර කරමු නේද? හොඳයි. එහෙමනම් කරුණාවන්ත ගුණ පෙර පිම්මෙත්නි. මෙවැනි මිලිපුර අමාසත් තපවනාරණ සේනාසනේ වාසී කට පූජා මහා පින්කම් සිදු කරන වාණි විරසිංහ පින්වත් මැතිණිය කැන්දාවේ පරිචි පින්වත් මැතිණියගේ කසුන් විරසිංහ මැතිදොන් කුලන විරසිංහ දියණියගේ ආරාධනා විපින්බර එවසා සමී මේ පරිසරය සිදු කරන ලබන්නේ ඔය ඇතු ආනාපානසති භාවනා වඩන්න ඔබට පුළුවන් මගපැල් ලබන්න ඔය ඇතු පියවරෙන් පියවර සත්‍යමත් වෙන්න හැමදාම එකම තැන ඉන්න එපා. අද ඉඳ තැන්දි මේ හෙට ඔබ තව දියුණු වෙන්න ඕනේ. අනිද්දාට තව දියුණු වෙන්න ඕනේ. ඉන් අනිද්දාට තව දියුණු වෙන්න ඕන. ඔබ අනුරාධපුරේ යනවා නම් ඔබ නිවසේ ඉඳලා ඔබ නිවසේ ඉඳලා හරියන්නේ නැහැ. ඔබ ටවුම් පහන්දි වල පහු කරගෙන, ටවුම් පහු කරගෙන, නගර පහු කරගෙන, ඔබ ඊ පළාත් පහු කරගෙන ලියා යුතුම අනුරාධපුරයට උවමනාව තියෙන කෙනා ගමනාන්තයට යනවා. ඔබේ ගමනාන්තේ රහතන් වහන්සේ නමක් හෝ රහත් තෙරණින් වහන්සේ නමක් වීම ඒ වෙනුවෙන්ම පින්වත්නි අවශ්‍ය කටයුතු සිදු කර ගන්නා හැටියට ඔබට සිහිපත් කරනවා. එහෙමනම් එමෙති කීලා භාවනා ධර්මයන් වඩමින් රැස් කරගත් පුණ්‍ය ධර්මයෝ ඔබ නමින් මියගිය සසර ගත නෑදෑ ඉනති කාන්තේම අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නම් හෝතු. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටාට පුම්මට්ටා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනම්. ආකාසට්ටාට පුම්මට්ටා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු බුද්ධ දේශනම්. ආකාසට්ටාට පුම්මට්ටා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං සදාති. මේ සියලුම පුණ්‍ය ධර්මයෝ සසර දුක් නැසන්නට නිවන් දකින්නට ඒකාන්තීම හේතු සම්පත්ම වීවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදම්මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං භූතු ආසවක්ඛයා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා. කුසලයි බලයින්
කුසලයේ බලයෙන් නිවන් දකිනතුරුම නිවන් දකිනතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරිසයින්ගේද අසත්පුරිසයින්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසයින්ගේද සත්පුරිසයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ කණ්ඩායමේ පදිංචි අපේ කටන පින්කම් සිදු කරන වාණි මැතිණිය මැතිතුම දුවිදරුවන් සහ විවිධ රටවල සිටින පුණ්‍යවන්ත මහත්ම මහත්මී මැතිතුමෝද මැතිණියලා දූතරුවන් ඔබ පවුල් පරපුරේ සියලුම සත්පුරුෂ හැම දිනාටම තබන් තබන් පියවරක් පියවරක් වාසය තුනුරුවන්ගේ ආශිර්වාදේ දිව්‍යාංගන කරණි ලැබීවා දීර්ඝායස ලැබීවා අභිවාදන සීලී සනිච්ඡං වතාපචායිනෝ චත්තාරූ ධම්මා වඩන්ති ආයුවන් දු සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සද්ද සම්පatti මේ වෙචි අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්චතු සතු 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 මේ අද පාත්නා භාවනාවේ පිං ශක්තිය ඔබ වහන්සේට මේ භවයේම නිරෝගී භාවයේ සහ මේ භවයේම නිවන අවබෝධය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ නිරෝගී වේවා, සුවපත් වේවා මේ කුසලයේ ශක්තිය. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදම් තබ්බා. සාමිනා කතම් පුඤ්ඤං මයන්දා තබ්බා. ඕකාස දාවත්තේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං වන් වස්තු වරං සාරිපුත්තාර තේරානං ආගතම් පටිපාටියා සද්දා සීලද මේ මනාවහං සාදු මට පොඩි කාරණාවක් මතක් කරන්න තියෙනවා ස්වාමීන් වහන්ස මේ සුමානි ස්වාමීන් වහන්ස අපි චැට් බොක්ස් එකට දාමු නේද රාද ස්වාමීන් වහන්ස වඩින ඒ සූම් නම්බර් එකයි YouTube එක යන දේවල් ටික ස්වාමීන් වහන්ස අපේ බලංගොඩ රාජස්වාමීන් වහන්සේ තපුවනේට වැඩම කළ ධර්මදේශනා පවත්වනවා මේ ඉදිදා හවස 4ට ඉදිදා හවස 3ට සත්බුදු වන්දනාව අප විසින් මෙහෙවනවා 4ට බලංගොඩ රාජ පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන සුමතුළු ධර්මදේශනාවක් පවත්වන ලබනවා ඔබ හැම දිනකටම අපි ගෲප් එකට ඒක දාලා තියෙනවා ඔබ මේ වැඩසටහන දැනුවත් කරපු සියලු ගෲප් වලට දාලා තියෙනවා නැවතත් ඒක දානවා හැම දිනාම ඉදිදා හවස තුන වෙනකොට තුනට විනාඩි 10ක් 15ක් තියෙද්දිම සූම් තාක්ෂණය හෝ අපේ YouTube නාලිකාව මගින් සම්බන්ධ වෙන්න.
ස්වාමින්වහන්ස සමහර අය අපේ ගෲප් එකේ නැත්තම් ඉන්න අයට අපි මේ chat box එකට දාමු නේද Zoom ID එකයි. කොහොමදදී මම හිතන්නේ මේ සියලුම පින්වතුන් අපේ ගෲප් වල ඉන්නවා. මම මේ ඔහෙට දන්වන්න. ඔ මම හෙට දවසේ දාන්නම් ඒක දැන් මේ විදිහට ගන්න විදිහක් නෑ මම හෙට දවසේ දානවා. අනිත් එක තව කෙනෙක් අහලා තිනවා විනාඩි 5ක් පරක්කු කරලා පටන් ගන්න කියලා ස්වාමින්වහන්ස. අපි මං එයාගෙන් ඉල්ලනවා හැමතිස් ඒ විනාඩි 5 ගැන හිතන්න එපා. මොකද ගොඩක් අය අපෙන් ඉල්ලනවා කලින් කරන්න කියලා. වැරට යන අය නේද ස්වාමින්වහන්ස. ඉතින් අපි අපි හැම දිනාට මොකද අර මෛත්‍රී භාවනාවක් යන නිසා අපි මේක තෝරගෙන තියෙන මේලා. ඒ විනාඩි 5 ගැන හිතන්න එපා හැමතිස්සෙම. මට ඒක අහිමි වුණා කියලා හිතන්නත් එපා මේකට සම්බන්ධ වෙන්න කියලා මං කාරුණිකව ඉල්ලනවා. එනං ඔබ ඔබ වහන්සේට මේ යන ගමන ඉක්මනට නිවන් අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එමෙන්න තෙරුවන් සරණයි පින්වත් හැම දිනකටම හිතු උදෙත් මෙගයන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.